Aina Vilayaka patterde yanne. Oh. Me kawuda? Mama Kotakimul. Kotakimul? Ne ne ne. Kotakimulak neme. Mage nama Kotakimul. Ah. Miss meheda weda karanne. Me ita kalin kiyannako oya mokada me karanne? Ane mama me rassawak oyagena yana gama. Mehe me vacancy thiyenawat danne neida? Vacancy akne? Oh. Samahara vita athi mona karana husband gen ahanna pe neida? Husband kiyuwe? Mage husband Mr. Sara. Eya thamai company ekak chairman. Ah ha 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 ne samaha inna ekkara mama dannne athi wage sorry madam. Ane ane madam mata me madam ge sir ta kiyala me mata me tikak wedi padiyak hambena job ekak hoyala denna puluwan neida? වැඩි පඩියක් නේ ඔව් පුළුවන් වෙයි හැබැයි තින් නිකම් බෑ මට මේ සම්තින් එකක් තියෙන්න ඕනේ ඒ කියන්නේ තමුන්ගේ මිනිහගේ ආයතනයේට මුකෙක් හරි දාන්නත් දරාව කනවා කියලාද ඔය මැඩම් කියන්නේ අද උදේ බෑනේ නේ ඔව් ඔව් බෑ 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 දරාව ගන්න ඕනේ ඔව් දරාව කාලා විතරක් මදි ඇඟේ හිටන් අලා ගන්න ඕනේ අපි යමුකෝ එන්න ලබන සතියේ Why Italian one? Honey, we underbear. Take a tech drinker again, mama take a Marvel Latin, eh? Where I bite the Terungaladin, where I animated me, we know the Charika of Nimi, Savaria Nimi. Where Annie Vedder got digged. Where Annie, Lankaving Italian Gihilla, Era Savalcala, Panangatra Quella, Hamburger again in Ape, Sri Lanka, Janata. තමුන්ගේ නිවාස සිහිනේ සැබෑ කරගන්න හයිනාවිලා කන්ස්ට්‍රක්ෂන් එකෙන් ගෙනියන ප්‍රොපෝසල් එක ඉදිරිපත් කරන්න. ඔයාගිලා ප්ලෑන් ඉදිරිපත් කළා ගයක් හදන්න මෙහෙමයි 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 කියලා ඒ කටයුත්ත කරලා බිස්නස් ටිකක් අරන් එන්නයි ඔයා යන්නේ. ඒක තේරුම් ගලා දෙන්න වයිට්. නැතුව මේක සවාරියක් නෙමෙයි විනෝද චාරිකාවක් නෙමෙයි. තේරුම් නැහැ සර්. ඇයි? ඒක තේරුම් කරලා දෙන්න මම උත්සාහ කරේවත් නැහැ. ඇයි මොකද? එයා දන්නවනේ සර්. රාජකාරි රාජකාරි කියලා මෙහෙන් ගියාට එහෙ ගිහිල්ලා නටන්නේ වෙන වෙන ජෝගි කියලා. මාරුවෙල්ලා දිනට ඔයා කියන්නේ මේ රට නියෝජනය කරන්න යන වැදගත් ලොකු මහත්තුරු ඒ ඒ රටවල් වලට ගිහලා වෙනින් වෙනින් ජෝගි නටනවා කියලාද මේ යන වැඩේට අමතරව? ඌ ඈ ඒ කවුරුත් ඉන්නවද කියලා බැලුවේ. කවුද? ඈ ඔයාලට කියන්නම්කෝ මම විද්දියා. ඔය මේ අපේ වයිෆ් කිව්වේ. ඔව්. ඔයයි අර කලින් හිටපු ඇමතිතුමත් එක්කලා අපේ වයිෆ් ගිහිලා තිනවා ස්විස්තර්ලන්තෙට. මේ අපිට ආධාර දෙන සමුළුවකට සහභාගී වෙන්න කියලා. ආ. ඒවත් ගියාට පස්සේලු වයිෆුත් දන්නේ ඒ වෙනකොට අනේ මේ මිනිස්සු අපිට ආධාර දීලා ඒ ඔක්කොම ඉවරයි. ඉතින් ගියේ මොකද? ගියේද සහභාගී වෙනවා කියලා බොහෝට. නෑ. නෑ ඇත්ත නෑ. ඒ ගිහිල්ලා මොනවද කරලා තියෙන්නේ? ගිහිල්ලා ඉතින් කරලා තියෙන්නේ හිමි බෝට්ටු පැදලා. මමද? හිමි හිමි බෝට්ටු. අර හිමි බෝට්ටු? අර සපත්තු වගේ උහුම අර දිගට තියෙන එක දාගෙන. හිමි ලැස්සලා ගිහිල්ලා. අන්න හරියන්නේ. හිමි ක්‍රීඩා. ක්‍රීඩා අන්නේ ඒ කරලා. හා. ඊට පස්සේ ගංගේ උරු පැදලා. Night club, Kasino,
මිස්ටර් මරුවෙල්ලා දින ඔයාගේ වයිෆ්ට තේරුම් කරලා දෙන්න මේක හැම කමනක් නෙමෙයි කියලා. මේක ඔයා යන්නේ අමාරුයි. මෙතන ටිකට් එක අරන් දෙන්නේ අපි අමාරුයි. හරිද? ඔයා ගිහිල්ලා එහෙ නොකා නොබී දුක් ඉඳලා මහන්සි වෙලා වැඩ කරන මිනිස්සු ගාවට ඔයා ගිනි යව්වේ ගිහිල්ලා. ඔයාත් මහන්සි වෙලා ඈ කණ්ඩත් නැතුව බඩගින්නේ මේ ප්‍රොජෙක්ට් එක හරියට කරගෙන අවසානයේ ප්ලේන් එකට නැගලා ප්ලේන් එකේ ඇතුලේ දෙන ප්ලේන් ටියයි වැඩේ එකයි කාලා තමයි ඔයා මේ ගමනේ ඉන්නේ කියලා වයිෆ්ට පැහැදිලි කරලා දෙන්න. ඔව්. මේ අනේ ඔහොම කි ඔහොම කියන්න එපා මේ මේ හිටපු මීඩියා සෙක්‍රටරි කෙනෙක්ට එමෙත් කෙනෙක්ගේ. ඇයි ඔහොම කියන්නේ? ඇයි මොකද ප්‍රශ්නේ? එයා දන්නවනේ එමෙත්තුමත් ඇවිල්ලා ජනතාවට කියන්නේ ඔන්න ඔහොම කියලා. ඔය ටිකම තමයි කියන්නේ. ඒකෙන් ප්‍රශ්නේ. අයියෝ. හරිද මොකද්ද දැන් ඔයාගේ වයිෆ් කියන්නේ? වයිෆ් කියන්නේ ඉතින් එකම දෙයයි. මොකද්ද? ඔයා යනවා නම් අනිවාර්යයෙන් මට ටිකට් එකක් වෙන් කරලා මමත් එක්ක යන්න තනියම නම් යන්න දෙන්නේ නැහැ කියලා. හරි හරි මිස්ටර් මරුදැල්ලා දින ඔන්න ඔතන තමයි ජෝගිය තියෙන්නේ. අර කලින් කිව්ව කතා නෙමෙයි ඔතන තමයි ජෝගිය තියෙන්නේ. එයාට තියන්නනේ ඕනකම තියෙන්නේ. හරි. කමන්නේ. කමන්නේ. ඔයා මේ ගමන යන්න එපා. මේ ගමන මම යනවා. නෑ. දැන් ඔය වයිෆ් වල උච්චර දේවල් කිව්වත් මම නෙමෙයි කටක් ඇරි වයිෆ් ඉස්සරහා මම දැන් ඉලිගාවට ගිහිල්ලා වයිෆ්ට මම කතා කරන්නකෝ. මම ටිකට් එකක් තව අරන් දෙන්නම්. තේරුණාද? හැබැයි ඉතින් මේ ටිකට් එකට ඔයාගේ වයිෆ්ම එක්කගෙන යනවා කියලා ඕන කමක් නැහැ නේ. නෑ 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 වයිෆ්ම යන්න ඕනේ නෑ. මම ඉරිගෙන කියන්න ඉන්න ඕනේ අර මම තනියට. ඈ? දැන් ගේ මට තනියම යන්න පුළුවන් කියලා සර් කිව්වා. ආ. මිස් හේවිල්ගා, good morning. Good morning, Mrs. Sarah. ඔයාට මොකටද ජොබ් එක අමුතුයි? ඔයා දැන්ටත් මේ කම්පැනි එකේ account එකේ. ජෝ ෂිට්! මම කාපු ලණුවක්. මතු දිනක මම පොළවේ වැළලෙන තුරු ඔය දැත මට අයිති නැති වදසුදු one two three four oh yeah oh yeah oh yeah oh yeah one two three four oh yeah oh yeah oh yeah oh What's wrong, sir? What's wrong? එහෙම බබෙක් ගැන නෙමෙයි මම මම්මේ කියන්නේ. එන මොන බබිට? මේ මම උදේ පාන්දර ඔෆිස් එකට එනකොට ඔෆිස් එකේ දොරකඩ ගාව කෙල්ලක් විලාප ගහගෙන අඬ අඬ හිටියා. වැලා ඉන්නත් බං. මේ වගේ දේවල් දකින්නකොට බං අපි උන් වෙන මිනිස්සු. ඕ සල්ගේ උන් වෙනවා කියලා හොඟ කච්චිම නිකේ. ඕ පස්සේ. අතගාල ඇහුවා. මෙතනින්ද අතගාල ඇල්ලුවේ මෙතනින්ද කියන්නකො. මනුස්සකමට බං එහෙම අතගාල ඇහුවා. කෙල්ල මොකද කිව්වේ? කෙල්ල කියෙපි අපේ බොසා අතින් මේ කෙල්ල අමාරු වෙටිලා දැන් බොසා මගරම ගාර කට්ටි පයින්නවලු. ඊට පස්සේ එහෙම නංගිට අකට උත්තක් වෙන්න දෙන්නේ කොහමද අපි ඉන්නකම්? ඕ යම් දැම යම් පොස්සම් බින්ද ගිහිල්ලා මම බොස්ගේ කනේ ඇඟිලි ගහගන්න හොඳ සුද්ධ සිංහලෙන් දෙකක් කතා කරන්න. යම් ගිහිල්ලා සකෙල්ලව අරගෙන පොස්සම් බින්ද ගියා. කෙල්ලවත් අරගෙන පොස්සම් හම්බෙන්න ආ. මලකිරි ලොක්ක මොකද කියන්නේ? පොස්සම් හම්බෙන්න ආ විතරයි බා. පොස්සා මට බැනගෙන 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 ගියානේ බා. බැලලා එළවගත්තා බා.
දැන් නැතුව මේ අර පාර් පාක් එකේදී මේ වැහි පිළිකා මිස් හම්බෙලා අනේ මට රස්සාව අනන් දෙන්නකෝ කියලා බොස් කාට කියලා ඒ ප්ලෑන් එක අන්න කොරත් වෙලා ලෙලි අරගත්ත කතාව නෙමෙයි දැන් ඔතන සිද්ධුුනේ නේද හරි 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 දැන් මම ඔතන ගියා ඈ ඔබ ඔරේ බලගෙන නැත්නම් බඩ කවුරු හරි කිව්වත් සර් අයියෝ සැපිලිගන්න ඔය සීන් කෝන් එක ඒ ටු ඉසෙට් මම දන්නවා මේක ඇතුලේ මට හොර මොන වගුලක් කරන්න බෑ පටෝරෙන් ගල කන දෙනවා මුදුතරතුර නිකන්ද සර් අපේ ගමේ කෙල්ල මට කියන්නේ රේඩන් ජහුටන් කියලා මට අන්න අඳුනගන්න මේ අපේ හයිනාවිලා කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එකට අලුතෙන් ඇතුල්ලිච්ච අපේ ෂෙයා හෝල්ඩර් මිස් වැහිපිලිකා දැකලා වරු ගැතියක් තියෙනවා මේ ඒක මේ කල්පනා නේද? ඒ ගණ්‍යර පහල මේ කාපාකගේ හම්බුනේ අපි කතා කරේ මතක නැද්ද? මතකද? ආ ඔව් ඔව් වරාරා බොස් ඔයාගේ හස්බන්ඩ් කියලා අර කියපු වෙලාවේ නේද? හරි හරි මට හොඳට මතකයි ඔව්. මොකද බොස් මෙයාගේ හස්බන්ඩ් බොස් කියලා මෙයා කිව්වා ඒ වෙලාවේ මට දැන් මතකක් මතයි ඔව් මතකයි. අනේ නේ හරි ප්‍රශ්නයක් නෑ නෑ එහෙම කිව්ව කියලා කිසි වරදක් නෑ. වරදක් නෑ. මතක තියාගන්න. දැන් මේ වෙලාවේ ඉඳලා මිස් වැහිපිලිකා අපේ මේ ෆැමිලි එකට ඇතුළත් වෙනවා. එයා අපේ පවුලේ කෙනෙක්. දැන් එතකොට එයා මගේ හස් වයිෆ් කියලා කිව්වා කියලා එහෙම හස්බන්ඩ් කියලා ප්‍රශ්නයක්. මම හද පතුලෙම කැමතියි සර්. ඇත්තටම සර්වගේ බුද්ධිමත් මාත්‍යෙක් ඒ විදිහ අදහසක් කියනකොට මේ ආයතන බලන් ඉඳෙද්දි දියුනවා. දැන් බලන්න සර්. දැන් මම එතකොට අපේ මේ සර්, එතකොට කොටකලිම සර්, එතකොට අපේ ආගිරෙක සර්, අපි ඕන කෙනෙකුට කට ඇරලා බය නැතුව කියන්න පුළුවන්. වැහිපිලිකා මිස්ටර් මේ මගේ ඉන්න ඕන කියලා. ඒකනේ ඔක. Thank you. මොනාද මේ මේ කියවන්නේ? අපේ කම්පනියකට ජොයින් වීමේ ප්‍රීතිය නිමිත්තෙන් තව විනාඩි 45කින් විතර ලන්ච් රූම් එකට ඉන්න කට්ටියම අපි පොඩි දේපන් සංග්‍රහයක් තියලා වැඩ පටන් ගන්න. ඕකේ. මෙස මේ උම්ම එකක් දෙන්න ඕන නෑ සමහර. හරි. 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 Excuse me. මම පොඩි කෝල් එකක්. Hello. Good morning, Vaila madam. හා. මම මේ ආකිටෙක්චර් මරුවෙල්ලා දෙන කතා කරන්නේ. ඔව්. මේ හදිසියක් නැහැ මඩම් මම මේ ගත්තේ මැඩම්ට පොඩි කාරණයක් මතක් කරන්න. මේ මැඩම් කෝකටක් කියලා ඩිවෝස් පේපර් ටිකක් ගෙනල්ලා ෂයින් කරලා තියාගන්න. නෑ නෑ මැඩම් මේ මේ කියන්නේ මේ හේතුවක් අහන්න එපා. කොහොමවත් ගම් වතුර එනවා කියලා දැනගත්තාම ගම් වතුරට යටවීමේ අවධානමක් තියෙන මිනිස්සු ඔරු ලෑස්ති කරගන්නවා නේද ජීවිත ආරක්ෂාවට. ඔව් මේ හරි එහෙනම් මැඩම් මම තියන්නම් මැඩම්ට කඳ දෙයියන්ගේ පිටයි. එනේ සර් මොකද්ද සර් ඒ කරපු අලුත් තේරු වැඩේ අර අහිංසක වයල මැදට ගින්න පත්තු කරන්නේ මොකද්ද සර් කැත වැඩ කරන්නේ? අනේ උඹ කරවහන් ඉතහන් කේවටයා. ආ එහෙමද? මෙන්න මේක ඔළුවට ගන්න හරිද?
කරන කලට පව් මිහිරිය මිසේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ ඔය පැරන්නෝ කියලා තියෙන කටකාරකට නෙමෙයි ඈ අන්තිම මතක තියා අනේ හොඳට මතක තියාගන්න ආ මතකද ආ නේ නේ මල්ලේ ඒක නෙමෙයි බං මේ මේ කවුද බං මේ කෙල්ල අන් දන්නේ නෑ බං මෙහෙමයි මේ මෙයා ඇවිල්ලා දැන් ඔය අපේ බොස් ඔය කන්ට්‍රැක්ට්ස් ගන්න ගිය වෙලාවක හම්බෙච්චි නාරිලතා පුෂ්පයක්. නාරිලතා පුෂ්ප දුර්ලභයි. හරි වටිනවා. ඒ වගේ මෙයා ලොකු වටිනාකමක් එක්කලා තමයි ඇවිල්ලා තියෙන්නේ. හරි හරි හරි. කෙලින්ම කෝටි 10ක් එක්කලා ආපු කොකිස්සච්චුවක් තමයි ඔය ගියේ සර්. මම ගාමි කෝටි 10 යකෝ දැන් මම එපා ඉතින් ඔය කෝටි 10 හැටම හැටම ඔය මම ඔය පැය විඳින්ද ලියවන්න අරවා මේක. ඒ වට සර්වාගන බය වෙන්නේපා. දැන් ඕනම චක්‍ර කැල්කියුලේටරෙන් හදන්න පුළුවන් මෙහෙම 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 ගන්න පුළුවන්. මේ ඩවුටෝ උඹ හිතුවද දැන් කොමට චක්‍ර බෑ කියලා? හරි චක්‍ර පුළුවන් නම් ඔයා කියන්න නම්බර 13 කීයද? ආ කියන්නකො. නම්බර 13. 118යි. සර් සර් මේ ඒ උත්තරේ හරිද සර්? එහෙද නැද්ද? දන්නේ නැම. එයා දන්නේ නැද්ද? හරි සර් හරි හරි සමාවෙන්න මම මෙතන දවසක් හිතාගෙන හිටියේ චක්කර වැඩි සර් කියලා. බලනකොට මරුවෙල්ල දින මහත්තයා බෑනේ. හරි. ආදී වරද කරේ පුළුවන් හරි. පුළුවන්. ඉතල ඔක්කොම හරි නේද? දැන් අද අපේ මිරිකිලා නිවාඩු වුණා නේද? ඇයි ජවුටන් වාඩි වාඩි. Thank you sir. Thank you very much. එතකොට දැන් මේකයි ඇත්තටම අද අපිට ප්‍රීතිමත් දවසක්. ඔව් sir. මොකද අපේ හයිනාවිලා construction company එකට අලුත් ෂෙයාර් හෝල්ඩර් කෙනෙක් සම්බන්ධ වුණා. ෂෙයාර් හෝල්ඩර් කෙනෙක් නේ ෂෙයාර් හෝල්ඩර් කාර්යයක් කියන්නේ. අනේ කොටස් කරුවෙක් නේ. කොටස් කාර්යය. කොටස් කාර්යය කොටස් කාර්යය කොටස් කාර්යය හරි. දැන් එතකොට දැන් ඇත්තටම කියනවා නම් මිස් රහිපිලිකා වගේ සුන්දර කාන්තාවක් මේ ආයතනයට සම්බන්ධ වුණාම ඔයගලගේ සිතේ යම්කිසි ප්‍රීති ප්‍රමෝදයක් ඇති වෙලා තියෙනවා මට තේරෙනවා. දැන් එහෙම අවස්ථාවක මමම කතා කරන්නේ නැතුව එතුමිය පිළිගන්න ඕගොල්ලන්ගේ අදහස් එළියට දාලා ඕගොල්ලන්ගේ කවුරු හරි කෙනෙක් ඉදිරිපත් වෙලා කතා කරනවා වඩා හොඳයි කියන එකයි මගේ අකල්පේ. දවසක දැන් අමරේ එතුමිය අද ඒ බාන්දර දැක්කේ. ඔව්. ඉතින් මම කතා කරලා හොඳයි කියලා මම හිතනවා. හරි. ඔබ දෙන්න නාගත්තානේ කොහොමද හිටහම? ඈ? මම මෙතන. මම කතා කරනවා. නැස නැස මම කතා කරනවා. ප්ලීස් ප්ලීස් ප්ලීස්. Good night, ladies and gentlemen. සුබ දවලක් වේවා නෝනාරි මහතුනි. I would like to talk in this valuable occasion words for you. Ladies and gentlemen, I know in this country's ethnic and political problems, because we know our political leaders always talking nonsense. Why is this? Actually, we are also nonsense. I think that is the main problem.
இலங்கையை ஒளிபரப்பு கோபத்தாடகம் நேரம் 2 மணி. ஐயா, இந்த நேரிலே நான் ஒரு விஷயம் பேச வேணும். உங்களுக்கு இந்த ப்ராப்ளம் தெரியும், அது என்னது சொல்வேணும். காத்தன் புனையில அந்த பம்புல Dan Sanipada.